මේ අසයිමන් නම්බ සික්ස් එකේ හදන්න තියෙන්නේ ගාන මෙන්න මේ විදියට. ඒ කියන්නේ කෝච්චි දෙකක් තියෙනවා. මේ කෝච්චි දෙක එන්නේ එකම දිශාවටලු. ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට එන්නේ. මේක මෙහෙට එනවා, මේක මේ පැත්තට එනවා. එතකොට අපි දන්නවා සාපේක්ෂ ප්‍රවේගය ඉදිනක එකකට සාපේක්ෂව අනිත් එකේ ප්‍රවේගය එකතු වෙනවා. ඒ කියන්නේ වේග දෙක එකතු වෙනවා. එතකොට අපිට ගාණ හදන්න වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය එකකට සාපේක්ෂව අනිත් එකේ ප්‍රවේගය හොයාගෙන. ඒ කියන්නේ ට්‍රේන් දෙකේ ස්පීඩ් වල එකතුව ට්‍රේන් දෙක හැප්පෙන්න ගතවන කාලය හොයන්න. ට්‍රේන් දෙක අතර දුර දන්නවනම්, ට්‍රේන් එකකට සාපේක්ෂව අනිත් එක ස්පීඩ් එක දන්නවනම්, ට්‍රේන් දෙක අතර ට්‍රේන් දෙක ගැටෙන්න ගතවන කාලය හොයන්න පුළුවන් සමානයි UT සමීකරණේ. ඔන්නෝක පාවිච්චි කළා අපි ඊට පස්සේ කාලය හොයාගන්න. ඒ කාලයේදී මීමැස්සා 60 කිලෝමීටර 80ක ප්‍රවේගයකින් ගමන් කරන්නේ. ගාණි අහලා තියෙන්නේ මීමැස්ස ගමන් කරන දුර නම්, එතකොට අපිට පුළුවන් කාලය හොයාගෙන මීමැස්ස ගමන් කරන දුර හොයාගන්න. දැන් මම මෙල මේ ගාන කෙලිම ලිව්වා. ඩිසයින් එකට ගියාට පස්සේ මෙන්න මගේ ඩිසයින් එක. හරිද? මේක මුලින් දැන් තුනක් විතර කරා අපි ඩිසයින් එක ඇදලා දාන්න. ඊට අමතරව මතක තියාගන්න මීනින් ෆුල් නමක් දෙන්න. මොකද සමහර අය දෙන්නේ XYZ ABC ඉතික ඇතුලේ හොයාගන්න බැහැ. ඒක නිසා මීනින් ෆුල් නමක් දෙන්න මතක තියාගන්න. සෝස් එකට ගියා. මේක ඩබල් ක්ලික් කරාට පස්සේ බලන්න මම ගත්තු විදිය. මේ මගේ ටෙක්ස්ට් බොක්ස් එකේ නම txt speed of first train dot get text. ඒක ආ string එකක් විදියට. ඉතින් මම string variable එකක් define කරලා ඒකට ගත්තා. දෙවැනි එක second train එකේ speed එක මගේ ටෙක්ස්ට් බොක්ස් එකේ නම txt speed second train get text කරා. එන්නේ string එකක් විදියට ගත්තා. ඊට පස්සේ train දෙක අතර දුර string එකක් විදියට ගත්තා. බීමැස්සාගේ වේගය string එකක් විදියට ගත්තා. දැන් ස්ට්‍රික් තියාගෙන කිසිම දෙයක් කරන්න බැරි නිසා මම ඩබල් වලට කන්වර්ට් කරා. පයිතන් වල නම් ෆ්ලෝට් වලට කන්වර්ට් කරන්න ඕන. මොකද කැල්කියුලේෂන් කරන්න බැහැ ස්ට්‍රික් තියාගෙන. ඊට පස්සේ මෙන්න මෙතන දාලා තියෙන්නේ pass dot double dot pass double කියන්නේ ස්ට්‍රික් ඩබල් වේරියබල් වලට හරවන ඩබල් ටයිප් එකට හරවන එක. හැම speed of first train, speed of second train, speed of ඩිස්ටන්ස් කියන තුනම මම හැරෙව්වා ඩබල් වලට. ඩබල් වලට හරවලා ට්‍රේන් දෙක කොලිට් වෙන්න, ඒ කියන්නේ හැපෙන ගතවන කාලය ගණනය කරා T සමානයි S බෙදීම U වලින්. U කියන්නේ ට්‍රේන් දෙකේ ස්පීඩ් වල එකතුව. ඊට පස්සේ ඒ කාලය බීබැස්සගේ ප්‍රවේගය වැඩි කරා. බීබැස්සගේ ප්‍රවේගය ඊට පස්සේ මම මේ බීබැස්සගේ ප්‍රවේගය මම මේ වෙබ් ෆන්ක්ෂන් එක අයින් කරන්න. බීබැස්සගේ ප්‍රවේගය බීබැස්ස ගමන් කර දුර හොයාගෙන ඒක සෙට් කරා මේ ටෙක්ස්ට් බොක්ස් එකට. දැන් මේක රන් කරලා බැලුවට පස්සේ ඔයාලට පෙනෙයි ඔය ලාලා දීලා තියෙන උත්තරේ. ලාලා දීලා තියෙන්නේ එක ට්‍රේන් එකක ස්පීඩ් එක 50යි, අනිත් එකේ 70යි. ට්‍රේන් දෙක අතර දුර මේ 100යි, බීමස්සගේ ස්පීඩ් එක 80යි කියලා. මන්ට 66යි දශක ගාන එන්නේ. මේක රවුන්ඩ් කරොත් පණහයි 70යි 100යි 80යි 67යි කියලා නෝ බැඩ් ඩොට් රවුන්ඩ් කරොත්. හැබැයි අපිට දශම ස්ථාන දෙකකට රවුන්ඩ් කරන්නත් පුළුවන්.
මම මේ මැන්ඩෝ ට්‍රවුන් කරා දශ විස්ථානයෙන් නැතුව සාමාන්‍යයෙන් දල මේ පූර්ණ සංඛ්‍යාවක් වෙන විදියට ආසන්න වශයෙන් රවුන්් එක ඉන්නේ අපිට ඕන දශ විස්ථාන දෙකකට රවුන්් කරගන්නත් පුළුවන්.